ආයුබෝවන් ඔබ සැමට සුබ උදෑසනක් අද 2015 සැප්තැම්බර් මාස 9 වෙනි බදාදා දිනයි රාහු කාලය දහවල් රාත්‍රී 12:02 1:32 අතරයි බලන්න අපේ ජීවිතයන් තුල අපට ධර්මය එඩිතරකම උත්සාහය අවස්ථාව යන කියන අංග සියල්ලම एक तेंगो विट सार्थकत्वयक्कतिकर गन्न पुलुवा ए निसा अद दिन तुल अपि मेसे प्रार्थना करमु विश्व शक्तिये पवतिन अनंत बुदुगुण बलये सत्य अनुभावेन नितरम अपट धनात्मक अवस्थावन अपे जीवितये दीनु कर गनीमट लभेवा मेष लग्नमे ओब समाजशीली परिसरयत् तुल අද ඔබට ඔබගේ ගෙදර දියුණුවට කෙනෙකුගේ සහයෝගයක් ලැබෙන දින දිනයක් ඔබ දන්නා සාහස්ත්‍රයේ මුල් කරගෙන කාටත් අත නොපා ජීවත් වෙන දින දිනයක් වෙනදට වැඩිය තම පියාගේ අඩිපාර යන්න උත්සාහ කරන දිනයක් ඒ වගේම යාළුවන්ටත් අත දෙක ඇරලා වේදම් කරන්න කැමති වෙන දිනයක් ඒ නිසා අන්නයිගේ සහයෝගය ඇති කරගෙන වෙනදට වැඩිය ඔබට සාර්ථකත්වයක් ඇති කරගන්න පුළුවන් එසේ වුණොත් ඔබට සමාජශීලී ප්‍රසිද්ධියක් ඇති වේවි ආදරය තුල එකිනෙකාගේ සහයෝගය තමා බලාපොරොත්තුණු ලෙසින්ම බලාපොරොත්තු වෙන දින දිනයක් ආදරය තුල හොඳ සමදතා ගොඩ නැගේවි වෘෂභ ලග්නෙමි ඔබ නිතරම ධනාත්මක ප්‍රතිචාර බලාපොරොත්තු වෙන වකවානුවක අද දිනේ තුල තම නායකත්වයේ මුල් කරගෙන තම නායකත්වය ප්‍රගුණ කිරීම තුල තමාගේ උත්සාහය වෘත්තීය මට්ටමට කැප කිරීම තුල යම් සාර්ථකත්වයක් වෘත්තීය මට්ටමින් ලබන්න පුළුවන් උත්සාහය තරමට ඔබට ප්‍රතිඵල ලැබෙන්න තියෙන දිනයක් තම කාර්මික දැනුම මුල් කරගෙන ඔබට යහපත් දේ ලැබෙන්න තියෙන දිනයක් ඒ නිසා ඔබට අන්නයගේ සහයෝගය වෙනදට වැඩිය ආගිය තැන ලැබෙන්න තින දිනයක් ආදරයේදී එකිනෙකාට ප්‍රියමනාප වෙමින් කොඳුරන්න කැමති වෙන්න තින දිනයක් මිතුන ලග්නෙමි ඔබ කාලයක් තිස්සේ ප්‍රමුඛයක් ලෙස ජීවත් වෙමින් අද දිනිය තුල ඔබගේ වාක් ශක්තිය මුල් කරගෙන අතට වෙනදට වැඩිය ආදායම් ලැබෙන තින දිනයක් තමාගේ පෞල් ජීවිතය ගැන මනාල ලෙස ඔබ අවධානය යොමු කරන තින දිනයක් ඒ නිසාම අනිත් අයටත් උදව් උපකාර කරමින් තමාගේ පෞලේ දිනුව වෙනුවෙන් උත්සුක වෙන්න තියෙනවා හැබැයි විටක අනිකාගේ අඩුපාඩු දකමින් පොඩි කේන්ති ගතියක් ගන්නත් තියෙනවා ඒ නිසාම ඔබගේ ජීවිතය තුළ වෙනදට වැඩිය සමාජශීලී මිත්‍රශීලී පුද්ගලෙක් ලෙස ජීවත්වන්ට හැකියාව තියෙනවා මතක තබා ගන්න අධ්‍යාපන කටයුතු වල ඔබගේ වැඩ කල් දැමීම නිසා ප්‍රගතිය හීන කරන්න පුළුවන් ආතරය තුල ඔබ පුදුමාකාර අවධානයක් අනිකාගෙන් බලාපොරොත්තු වෙන්න තින තිනියක් මතක තියා ගන්න ඒ අවධානය මනාලෙස දෙන්න प्रमुख जीवत्न पारसुल अद दिन किसके उद उपकार बलापुर स्व उत्साह दिवनोट पत्न उत्साह दिन हेब मतकतियाम किसी दिगड़ियाब तु पवत निशाट तीर्ण गणी मेदी खाल मदिवेन्न पुलवा विशेषम कहटत् उपदेश
තමාගේ වැඩ කටයුතු කරන්න තියෙන හැකියාව නිසාම වෙනතට වැඩිය සාර්ථකත්වයක් ඇති කරන්න තියෙනවා. හවුල් ව්‍යාපාර කටයුතු වලින් තම වෘත්තීය මට්ටම් වලින් ප්‍රගතිය ලබන්න තියෙන දිනයක්. හැබැයි ආදරය තුල අවසානය ප්‍රතිඵල රහිත කරන්න පුළුවන්. ඒ නිසා ආදරවන්තයෝ අද දිනේ පුරාවටම තමාගේ සිතුවිලි පමණක් මෙනෙහි කරමින් ජීවත් වුනොත් සුබයි. සිංහ ලග්නෙමි ඔබ උත්සාහවන්ත පුද්ගලයෙක් වත් අද දිනට ඔබගේ උත්සාහය ඔබ වෙතින් ගිලිහ යන්න තියෙනවා. එහෙම වුනොත් ඔබට දවස අවසානයේ ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල නොලැබිය හැකි. ඔබගේ වැඩ කටයුතු කල්දමන්ට ඔබේ හිතට ඉඩ දෙන්න එපා. අනුන්ගේ ප්‍රශ්න මනසට අරන් දුක් විඳින්න වෙන වැඩ කටයුතු කරගන්න ඉඩ තියන්නත් එපා. ඒ නිසා අද දිනේ පුරාවටම ඔබ පෞරුෂත්වය තුල ඔබගේ මනස තුල ව්‍යාකූලත්වයක් ඇති නොකරගෙන වැඩ කටයුතු කරන්න උත්සාහවන්ත වෙන්න ඕනි. එහෙම නැතුනොත් ඔබට දුක කනසල්ල ඇති කරන්න පුළුවන්. නමුත් සමාජ සේවා වැඩ කටයුතු වල නියත වෙලා සිටින අයට යම් කිසි වාසි ඇති කරන්න තියෙන තිනයක්. ඔබගේ ආදරය තුලදී එකිනෙකාට දුකක් නොදී ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනි. කන්‍යා ලග්නෙමි ඔබ පෞරුෂත්වයේ තුල ප්‍රධානත්වයක් ලැබෙමින් අද දිනේ තුල ඔබ මිතුරන් අතින් රැවටීමට ලක් වෙන්න පුළුවන්. තමන් නොසිතන නොමග යවන වැඩ කටයුතු වලට ඔබ සහභාගී වෙන්න තියෙන දිනයක්. ඒ නිසා මතක තියාගන්න. යාළුවෝ කෙසේ ඔබට උපදෙස් දුන්නත් ඔබ ඔබගේ බුද්ධියට ගෝචර කරලා සාර්ථකත්වයක් කරන්න. එසේ නොවුනොත් අවසානයේ ඔබට දුක කනසල්ල ලැබිය යුතු ප්‍රතිඵල හීන වී තිබෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ මුදල් අද කිසිම දෙයකට ආයෝජනය කරන්න යන්න එපා. විශේෂයෙන්ම එකිනෙකා අතර මිත්‍රශීලී බව රැකගෙන ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනි. ආදරය තුල එකිනෙකාගේ සිතුවිලි තේරුම් ගන්න පුළුවන් විදියට ඔබ අවධානය යොමු කරන්න ඕනි. එහෙම නැත්නම් ආදරවන්තයෝ හමු නොවි ඉන්න තරමටම සුබයි. ලක්ෂ්මී ඔබ හිතට එකඟව වැඩ කටයුතු කරන කාල පරිච්ඡේදයක අද වෘත්තීමේ වශයෙන් හරිම සත්‍යවාදී වෙන හිතේ සන්තෝෂය ලබන්න පුළුවන් දරුවන් මුල් කරගෙන බොහෝ සතුටටපත් වෙන්න පුළුවන් දිනයක්. වෘත්තීය මට්ටම් තුල ඔබට සමාජ ප්‍රසිද්ධියක් අත්පත් කර දෙන්න තියෙනවා. නව ආදායම් මාර්ග ඔබගේ ව්‍යාපාර මුල් කරගෙන ඔබට ලැබෙන්න තියෙනවා. ඒ නිසා නායකත්වය තුල තමාගේ වෘත්තීය මට්ටම් තහවුරු කරගනිමින් ඉදිරියට යන්න තියෙන දිනයක්. ඒ නිසාම අන් අයගේ සහයෝගය ලැබීම තුලත් හවුල් ව්‍යාපාර කටයුතු වල ප්‍රගතිය අත්විම තුලත් gedara dure වැඩ කටයුතු වල සාර්ථකත්වයකුත් ඇති වෙන්න තියෙනවා. ආදරය තුල බොහෝ දේ මිත්‍රශීලීව ලබා ගන්න උත්සාහ කරන දිනයක්. ඔබගේ ආදරවන්තයාට ඇති වෙන පිපාසය ඔබට දැනෙන්න තියෙන දිනයක්. වෘත්තික ලග්නෙමි ඔබ හිතට එකඟව වැඩ කටයුතු කරන කාල පරිච්ඡේදයක් තුල අද දිනය තුල ඔබ බොහෝ ජනප්‍රිය වෙන්න තියෙනවා. පින් අතේ වැඩ කටයුතු බොහෝ කරන්න ඉදිරිපත් වෙන දිනයක්. වැඩිහිටියන්ට පූජකයන්ට ගුරු දෙගුරුන්ට බොහෝ ගෞරව කරන තින දිනයක්. ඒ නිසාද දිව්‍යංගේ ආශිර්වාදයට ඔබට ලැබීම හේතු කොටගෙන නව ආදායම් මාර්ග ඔබ අතට පත් වෙන්න තියෙනවා. ඒ නිසා අද දිනේ පුරාවටම වෘත්තීය මට්ටම් තුලත් උසස් අයගේ උදව් උපකාර ලැබෙමින් උසස් අධ්‍යාපනය සාර්ථක කරගනිමින් නව ආදායම් මාර්ග ඇති කරමින්
සන්තෝෂයට පත් වෙන දින දිනයක් විදියටයි දකින්නේ. ඒ නිසාම ඔබට උත්සාහ තරමටම ප්‍රතිඵල ලැබෙන්න තියෙනවා. කුෂිකාර්මයේදී සිටන අයට යහපත් ප්‍රතිඵල ලැබෙන්න තියෙනවා. ආදරය තුල ආදරවන්තයාගෙන් හෝ ආදරවන්තියගෙන් ඔව් නෑ බෑ කියන වචනය අහන්න අකමැති වෙන්න තියෙන දිනයක්. දනු ලග්නෙහිම ඔබ ඔබගේ පෞරුෂත්වය තුල ඔබට ලැබිය යුතු දේ ඔබ සිතන ආකාරයෙන් නොලැබුණක්. හැබැයි අද දිනේ පුල ඔබගේ වෘත්තීය මට්ටම් වලට හානිදායක දේවල් සිදු විය හැකියි. සතුරු පීඩා ඇති විය හැකියි. විශේෂයෙන්ම ඔබ අද දිනේ පුරාවටම සත්‍යවාදී ලෙස කරුණු ගොනු කරගෙන ඔබ තුලින් නායකත්වයක් ඇති කරගෙන කටයුතු කළොත් විනා ඔබට සාර්ථකත්වය ඇති කරගන්න අපහසු වේවි. ඒ තුල ගෘහ ජීවිතය තුලත් විවාහ ජීවිතය තුලත් වෘත්තිමේ තත්ත්ව තුලත් උසස් අධ්‍යාපනයේ තුලත් ඔබ බලාපොරොත්තු වන ප්‍රගතිය ඔබට නොලැබී යන්න පුළුවන්. ඔබගේ නොදන්නාකම නිසාම ඔබ සමහර විට අයාලේ යන්නේ බවට පත් වෙන්නත් පුළුවන්. ඒ නිසා දෙවියන්ගේ ආශිර්වාදය ලබන්න ආගම දහම තුල ඔබගේ සිත මනස පිහිටව ගන්න උත්සාහ කරන්න ඕනේ. මතක තියාගන්න ආදරය තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ උත්සාහවන්තකම තුල පමණයි. හැබැයි ඔබට ආදරයට සහෝදරත්වයෙන් යුතුව සලකන්න පුළුවන් වුණොත් සාර්ථකයි. ඇතිසේ බලාපොරොත්තු වෙන දේවල් ඔබට ලැබීමට ප්‍රමාද වුණත් අද දිනේ පුරාවටම ඔබගේ බහරියාව හෝ ස්වාමියා හෝ හවුලේ වැඩ කටයුතු කරන අය දෙන උපදෙස් තුල යම්කිසි සිතා බැලීමක් කළොත් ඔබට යම්කිසි වාසනාවක් ඇති කරගන්න පුළුවන් දිනයක්. විශේෂයෙන්ම විදේශ ගමන් සාර්ථක කරගන්න පුළුවන්. විශේෂයෙන්ම වෘත්තීය මට්ටම් තුල ඔබට නොසිතන ලෙස ප්‍රගතියක් ලබන්න තියෙන දිනයක්. හැබැයි ඔබගේ වැඩ කටයුතු ඔබ මනා ලෙස කාල සටහනකට අනුව ගොනු කරමින් කාල සීමාව බෙදමින් වැඩ කටයුතු කළොත් පමණයි මෙම සාර්ථකත්වය ඔබට ලැබෙන්න තියෙන්නේ. ආදරය තුල ඔබ හරිම වාසනාවන්තයි. මොකද ආදරය තුල මානසින් සතුට වින්දනීය ලෙස ග්‍රහණය කරගන්න තියෙන දිනයක්. කුම්භ ලග්නෙහිම ඔබ පවත්මා අන්තර් සම්බන්ධතා මුල් කොටගෙන ඔබට ඇතිවන බාධාමය පරිසරය තුල යම්කිසි වාසනාවක් ඔබට ලැබෙන තියෙන දිනයක්. ඒ නිසාම චාම් ලෙස ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. කිසි කෙනෙකුගෙන් කරදරයක් ඔබට ඇති වෙන්න දෙන්නේ නැති දිනයක්. ඒ නිසා උසස් අධ්‍යාපන වැඩ කටයුතු වලත් විශේෂයෙන්ම ඔබ උසස් අධ්‍යාපනය මුල් කරගෙන විදේශගත වෙන්න බලාපොරොත්තු වී සිටියා නම් එවැනි ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙන්න තියෙනවා. විශේෂයෙන් ඔබගේ ජීවිතය තුළ ජීවත් වීම පිණිස ඔබ කිසි කෙනෙකුට කරදර නොකරන නිසාම වෘත්තීය මට්ටම් තුළ ප්‍රතිඵල අඩු වුණත් සන්තෝෂයක් ඔබට ලබන්න පුළුවන්. ඒ නිසා දිව්‍යන් කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබන්න. මේ ප්‍රතිඵල තවත් ඔබට වැඩි දියුණු කරගන්න පුළුවන් වේවි. ආදරය තුළ එකිනෙකා අතර දැනෙන්න ආදරය කරන්න ප්‍රකාශිතව ආදරය ලබන්න කැමති වෙන්න තියෙන දිනයක්. මීන ලග්නෙහිමි ඔබ තම ඉගෙනගත් දේ මුල් කරගමින් වැඩ කටයුතු කරන කාල සීමාවත් තුළ අද ඔබ හිතන පතන දේ සාර්ථක වීමට ප්‍රමාදයන් ඇති කරන්න තියෙනවා. ඒ නිසා විශේෂයෙන් ඉගෙනීමේ වැඩ කටයුතු වලදී ඔබගේ වැඩ කටයුතු
පාඩම් වැඩ කටයුතු කල් දමන්න ඉඩ දෙන්න එපා. එසේ වුණොත් ඔබ බලාපොරොත්තු වෙන සාර්ථකත්වය නොලැබී යන්න පුළුවන්. ඔබ ක්‍රීඩකයෙක් නම් ඔබගේ පුහුණු සැසිවාර තුල හරියටම ක්‍රියාත්මක වෙන්න. එසේ නොමැතිවොත් ඔබට තිබෙන අවස්ථාවන් ඔබ විතින් ගිලී යන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ ආදරය කරන්නෙක් ලෙස ඔබ බලාපොරොත්තු වන ආදරය නොලැබී යන්න තින දිනයක්. ඒ නිසා අද එකිනෙකාගේ වැඩ කටයුතු වලට පූර්ණ අවධානයක් අනිකාගෙන් ලැබෙන්න විදියට වැඩ කළොත් විතරයි ආදරය තුල සතුටක් ලබන්න පුළුවන් වෙන්නේ. බලන්න අද අපි ලග්න 12ටම ප්‍රතිඵල කිව්වා. ඔබ නිතර තෙරුවන් වදින කෙනෙක් නම් ඔබට දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙන විට ඔබගේ රැකියාව දියුණුවටපත් වෙනවා. ඔබගේ රැකියාව දියුණු වෙට විට ඔබගේ කෙත්වතු සාරවත් වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි, දෙවි පිහිටයි.